දැනට පවතින විදුලි ගාස්තු අඩුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා සමකි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එමගින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ ඉකුත් වසරේ පැවති සමස්ත විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 4510ක් වූ අතර ඉන් ගිගාවොට් පැය 3750ක්ම ජල විදුලිය තුලින් උත්පාදනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සමත් වී ඇති බවයි. එසේම ඉකුත් වසරේ විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩු වී තිබෙන බවද පෙත්සමේ සඳහන්. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 26 කලාපයක් ලැබී තිබෙන බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා විදුලි ගාස්තු 100ට අටකින් ඉහළ නැංවීම හේතුවෙන් අමතරව තවත් රුපියල් බිලියන 26 කලාපයක් මණ්ඩලය උපයා ඇති බවද පෙන්වා දෙනවා. ඒ අනුව රුපියල් බිලියන 52 කලාපයක් උපයාගෙන තිබියදීත් වැඩි කළ විදුලි ගාස්තු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම තුළින් ලංකා විදුලිපල මණ්ඩලය විදුලි පාරිභෝගිකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම ලංකා විදුලිපල මණ්ඩලය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ සියලු ලේඛන හා ලංකා විදුලිපල මණ්ඩලයේ සියලු විගණන වාර්තා අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදු කරන ලෙසද ඔහු පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. අදටත් බිලියන 52ක මිලියන 52000 ලාභ ලබන මොහොතක විදුලි බල මණ්ඩලය පහුගිය කාලයේ පුරාවටම මේ අමාත්‍යංශය කරලා තියෙන්නේ ලක්ෂ 8කගේ විදුලිය විසන්ධි කිරීමයි. අපි කියනවා බොහොම පැහැදිලිව ඒ විසන්ධි කරපු වැඩපිළිවෙල වහා නතරකොට බිලියන 52ක් මිලියන 52000ක් ලැබුණු ලාභය හරහා විදුලි ඒකකයක මිල අඩු කිරීමත් ඒ වගේම දුප්පත් ප්‍රජාවට නැතිබැරි ප්‍රජාවට අලුත් මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය වෙනවා. දැන් මේ පනතට විරුද්ධ විරෝධතා දක්වපු සේවකයන්ගේ රැකියා අහිමි කරන තත්ත්වයට ඇමතිවරයා පත් කරලා තියෙනවා. ඇමතිවරයාට කියන්න කැමති හිට්ලර්ව අනුගමනය කරන්නේ නැතුව මහත්මා ගාන්ධිව අනුගමනය කරන්නයි කියලා. මේ අතර රාජමාතේ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂර හේරත් මහතා විසින් ගොනු කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල කැඳ වූ අවස්ථාව දැක ගැනීමට විපක්ෂ නායකවරයා අද සහභාගී වුණා. එෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ ඇපෑල සලකා බැලීම සඳහා ලබන 19 වැනිදා කැඳවන ලෙසයි.